තරඟ තර සංචාරයේ පිළිබඳව මම හිතන අවසාන තරඟට එන්න පුළුවන්කම ලැබුණා. ඒකත් එක්කම තරඟ පහක් අපි දිගටම ජයග්‍රහණය කළ අවසාන තරඟය විතරයි. ඉතින් ඒ තරඟයත් මම හිතන්නේ හොඳ තරඟයක් හැටියට තමයි අපි ක්‍රීඩා කරේ. ඉතින් මම දැක්ක කණ්ඩායමක් හැටියට හැම ක්‍රීඩකයෙක්ම අපි එකතු වෙලා මේ සංචාරයේ පුරාම හොඳට ක්‍රීඩා කරා. දිල්සාන්ගේ නායකත්වය යටතේ ඒ වගේම රංගන, කුලසේකර, උපුල් තරංග මේ හැම ක්‍රීඩකයෙක්ම හොඳට ක්‍රීඩා කරලා ලකුණු අතර හිටියා. ඒ වගේම චින්තක දයසිංහ, කෞශාල්‍ය වීරරත්න, අජන්ත මෙන්ඩිස්, චාමර සිල්වා මේ හැම ක්‍රීඩකයෙක්ම මම හිතන්නේ හොඳටම ක්‍රීඩා කරා. ඉතින් මම දැක්ක එකම දේ තමයි හරි එකමුතුයෙන් කණ්ඩායම හැඟීමෙන් ඒ අපි 11 දෙනා අපි 15 දෙනා ක්‍රීඩා කිරීම මම දකින ලොකු වෙනසක්. පොඩි පොඩි ආබාධ තිබුණා දිගටම. මම හිතන්නේ මගේ කකුලේ ආබාධයක් ආවා, ඩිල්ෂාන්ගේ ආවා, මහරූස්ගේ ආවා, රංගනගේ පොඩි පොඩි ආබාධ තිබුණා. ඒ වගේම කුලසේකරේ තිබුණා. මේ හැමදේම තියාගෙන මම හිතන්නේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරා. ඒක තමයි තියෙන හොඳම දේ. ඉතින් ඒක මම දැකපු හොඳ දෙයක් තමයි මේ තරඟාවලිය පුරාම අපේ කණ්ඩායම විතරක් නෙවෙයි අනිත් කණ්ඩායමලත් ඒ දේ තිබුණා. ඩිල්ෂාන් නායකත්වය දැරුවේ දිගටම. ඩිල්ෂාන් ඇත්තරම හොඳටම කණ්ඩායම ගිනිච්චා. මං දැක්කේ ලකුණු අතර වැඩියම හිටිය ඩිල්ෂාන්. මං හිතන්නේ මම දැක්කේ කාලකට පස්සේ ඩිල්ෂාන් ඒ වගේ ලකුණු අතර ඉඳගෙන මං හිතන්නේ ජයග්‍රහණය කරා කණ්ඩායම ඉස්සරහින් ඉඳන් මෙහෙයි වුණා.